dosa kita pilihkan no yalu hamad nama best buy mobile youtube channel atau yang lain ini langgdi release una superima budget device ka ulan peno muka di kita poco m3 langka itu udah gina bu mulda wasar muka tak bikin itu phone nya kiri ya me phone nya kan dunia pulang itu nggak paling mau box ini mana salah nih itu poco m3 logo ya bagi me 6000 miliam apa superi battery ati no inbox ke TRC SL approved sticker එක ඒ වගේම දෙපැත්තේ තියෙන Poco M3 කියලා logo එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන බලා ගන්න පුළුවන් අපිට power black කියන version එක හම් වෙලා තියෙන්නේ. 4GB 64GB version එක තමයි අද මට හම් වෙලා තියෙන්නේ. අපි unbox කරලා බලමු. Unbox කරගත්ත ගමන් අපිට මේ වගේ box එකක් තමයි බලා ගන්න පුළුවන් සම්පූර්ණ කහ පාටම තමයි හැමදේම. ඉතින් මේ box එක ඇතුළේ අපිට මුලින් බලා ගන්න පුළුවන් SIM ejector tool එක අපිට SIM එක memory card එක දාන්න මේ tool එක අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ මෙතන බලා ගන්න පුළුවන් user guide එක warranty card එක box එක ඇතුළේ බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට හම්බලා තියෙනවා silicon back cover එක flexible backup එකක්. ඉතින් මම හිතනවා හොඳ ආරක්ෂාවක් මේකෙන් ෆෝන් එකේ edges වලට back එකට ලැබෙයි කියලා. ඉතින් අපි බලමු ඊළඟට අපිට මොනවද හම්බෙලා තියෙන්නේ කියලා. ඊළඟට අපි ෆෝන් එක ටිකක් පැත්තකින් තියලා තව බලමු box එකේ මොනවද තියෙන්නේ කියලා. අපිට මේකේ හම්බෙලා තියෙනවා USB Type C cable එක තමයි මේකේ data transfer සහ charging වලට අපිට හම් වෙලා තියෙන්නේ. ඒ වගේම මෙතන අපිට හම් වෙලා තිනවා 22.5 watt charge එක. මොකද මේ phone එක 18 watt fast charging support කරන phone එක. ඉතින් ඒ හින්දා තමයි මේ වගේ charge එකක් මේ box එකත් එක්කම අපිට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පැය 3ක් වගේ කාලයක් බින්දුවේ ඉඳලා 100ට charge කරන්න යයි. ඉතින් මේ වගේ පොලිතින් රැප් එකකින් ෆෝන් එක ඔතලා එන්නේ. ඉතින් අපි මෙතන බලා ගන්න පුළුවන් Poco logo එක. මෙතන Poco M3 කියලා සඳහන් වෙනවා. ඒ වගේම මේකේ සුපිරි 48 megapixel AI triple camera setup එකක් තියෙනවා. Stunning night mode කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ කලුවරේ ගන්න ෆොටෝ සුපිරි වෙන්න පුළුවන්. ඒ වගේම 6000 mAh battery එක බලා ගන්න පුළුවන් 18 watt fast charging එක. තව බලා ගන්න පුළුවන් අපිට 6.53 full HD display එකක්. මේ price point එකේ හම්බෙන්නේ නැති dual speaker setup එකක් මේ phone එකේ තියෙනවා. ඒ වගේම Snapdragon 662 chipset එකක් බලා ගන්න පුළුවන් 11 nanometer එක. ඉතින් අපි පොලිතින් wrap එක ඇඟල බලමු. ඉතින් කාලෙකින් දැකපු වෙනස්ම විදිහේ phone එකක් ඔයගොල්ලන්ට පේනවා. කොටක්ම ලස්සනයි back side එකේ. මෙතන කැමරා එක ගාව බම්පර් එක විතරක් ඒගොල්ලෝ ෂයිනි විදිහට අනිත් එක මැට් ලුක් එකක් එන්න විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේකේ ෆෝන් එක මොන වගේද. ෆෝන් එකේ වටේම මෙතන වොලියුම් රොකස් බලා ගන්න පුළුවන් වාට. ඒ වගේම මෙතන බලා ගන්න පුළුවන් පවර් බටන් එක ෆින්ගර් ප්‍රින්ට් ස්කෑන් එකත් සුපුරුදු විදිහම පවර් බටන් එකේ තියෙන්නේ. ඒ වගේම අපි යටපැත්තෙන් බැලුවොත් මෙතන බලා ගන්න පුළුවන් අපිට මේන් ස්පීකර් එක. ඒ වගේම තමයි අපිට මේකේ ඉන්නේ USB Type-C C port එකයි මේන් මයික්‍රෝෆෝන් එකයි. අපිට මේ යටපැත්තෙන් බලා ගන්න පුළුවන්. මෙතන ඒ වගේම SIM tray එක බලා ගන්න පුළුවන්. වල dual SIM එක SD card එක එකවර පාවිච්චි කරන්න පුළුවන් SIM tray එකක් තමයි මේ ෆෝන් එකේ අපිට හම්බෙන්නේ. ඔයගෙන් මෙතන බලා ගන්න පුළුවන් 3.5 mm headphone jack එක, noise cancellation mic එක, ඒ වගේම
ඉතන බලාගන්න පුළුවන් IR බ්ලාස්ට් එක ඔගලන්ට හම්බෙන සෙකන්ඩරි ස්පීකර් එක. මේක ගොඩක් වටින දෙයක් මේ වගේ ෆෝන් එකකට. ඒ වගේම අපිට මෙතන බලාගන්න පුළුවන් 8 මෙගාපික්සල් AI සෙල්ෆි කැමරා එකක්. වට හොඳ සෙල්ෆියක් ගන්න පුළුවන් හැකියාව මේ ෆෝන් එකේ තියෙනවා. ඉතින් මේ ටික මෙතන පොකෝ ලෝගෝ එක සඳහන් වෙනවා ලොකුවටම. ඒ වගේම මෙතන සඳහන් වෙනවා මෙතන තියෙන්නේ අපිට ෆ්ලෑෂර් එක, දැන් ත්‍රිබල් කැමරා සෙටප් එක. ඉතින් හරිම අලුත් ලුක් එකක්. එතකොට මේ කැමරා සෙටප් එක 48 මෙගාපික්සල් මේන් ලෙන්ස් එකක්, 2 මෙගාපික්සල් මැක්‍රෝ, 2 මෙගාපික්සල් ඩෙප් සෙන්ස් එකක් බලාගන්න පුළුවන්. ඒ වගේම අපි බලමු ෆෝන් එක ඔන් කරලා. ඉතින් ෆෝන් එක ඔන් වෙනකම් බලමු මේකේ IPS LCD 400 nits තියෙන ඩිස්ප්ලේ එකක්, 6.53 ඉන්ච් ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ, 395 PPI ඩෙන්සිටි එකක්, Corin Gorilla Glass 3. ඒ වගේම සුපම සුපර් 6000 mAh බැටරිය එක, ෆාස්ට් චාර්ජින් සපෝට් කරන 18 වොට් රිවර්ස් චාර්ජින් තියෙනවා. සුපිරිම ෆෝන් එකක් කියලා කියන්න පුළුවන් මේ ප්‍රයිස් එකෙන් ගන්න. ඉතින් මේගොල්ලන්ගෙම කස්ටමයිස් පොකෝ ලොන්ච් එක තමයි මේ ෆෝන් එක රන් වෙන්නේ. ඒ වගේම ෂියෝමිලා අපිට දෙන ඇන්ඩ්‍රොයිඩ් 10 උඩ කස්ටමයිස් කරලා තියෙන MIUI 12 තමයි මේ ෆෝන් එකේ තියෙන්නේ. ඒ වගේම මේ ෆෝන් එක රන් වෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් 10. ඉතින් බොහොම ඉක්මනට ඇන්ඩ්‍රොයිඩ් 11 නේ කියලා අපි හිතනවා මේ ෆෝන් එකට. ඉතින් ඔගොල්ලෝ හිතන් ඉන්නවනම් හොඳ කැමරාවක් තියෙන, හොඳ ඩිසයින් එකක් තියෙන, හොඳ සවුන්ඩ් ක්වලිටියක් තියෙන, හොඳ සවුන්ඩ් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ෆෝන් එකක් ගන්න හිතන් ඉන්නවනම් ඔගොල්ලෝ වියදම් කරන මුදලට සාධාරණ ෆෝන් එකක් ගන්න හිතන් ඉන්නවනම් මං හිතනවා මේක තමයි ගන්න පුළුවන් හොඳම ඩිවයිස් එක. ඉතින් මම ඔයගලන්ට ආරාධනා කරනවා Best Buy Mobile ආයතනයට එන්න වත්තල ඇවිල්ලා මේ ෆෝන් එක ගන්න. ඉතින් අපි බලමු තව මොනවද මේකේ තියෙන්නේ. මේකේ හොඳ ඩාර්ක් මෝඩ් එකක් තියෙනවා. මම මේ දැන් ඔයගලන්ට පෙන්නුවේ ඒ ඩාර්ක් මෝඩ් එක. ඒ වගේම ඔයගලන්ට MIUI 12 කියන කන්ට්‍රෝල් සෙන්ටර් එක ගන්න ඕන නම් ඒකත් මෙතන මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. ඒකට අකමැති කෙනෙක් ඉන්නවනම් ඔන පරණ තියෙන කන්ට්‍රෝල් සෙන්ටර් එකට මාරු වෙන්නත් මේ ෆෝන් එකේ හැකියාව දීලා තියෙනවා. ඉතින් අපි බලමු තව මොනවද මේ ෆෝන් එකේ තියෙන්නේ කියලා. ඉතින් ගොඩක් හොඳ ස්මූත් එකක් මේ ෆෝන් එකේ තියෙනවා. අනිත් ඒවාලා බලාගන්න පුළුවන්. අපි ෆෝන් එකට මෙන ඇප් එකට ගිහලා බැක් වුණ ගමන් ඒ අයිකන් එක පොඩි ඇනිමේෂන් එකක් තියෙනවා. එක මාරම ලස්සනයි මේ ෂියෝමිලාගේ පොඩි ලස්සන දෙයක්. ඒ වගේම මේ ෆෝන් එක ඔගලන්ට මිලදී ගන්න පුළුවන් Best Buy Mobile ආයතනයට ආවොත්. ඒ වගේම ඔයාගේ පරණ ෆෝන් එක දීලා අලුත් ෆෝන් එකක් ගෙනියන්න Best Buy Mobile ආයතනයට එන්න වත්තල දින හොඳම ෆෝන් ෂොප් එක Best Buy Mobile ආයතනය. ඉතින් ඔගොල් හැම දෙයාටම අද දවසට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.